විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද? අපිඒ මැතිවරණ බොහොම පැදිලිව කියල දෙන විදායක ජනාධිප ක්‍රමේ තිබෙන අසීමිත බලතල ඉවත් කරනවා කියලා අපි කියලා තියන්නේ. එකන්නේ යළිත්තරක් ජනපතිවරණයක් පැවැත්වෙන ඔබ සඳහන් කලා ඔබ ඉදිරිපත්වෙන්නේ නෑ කියලා. හොන මෙහෙම ඒ මේ ජනාධිපති ධූරය මේ ධූරයා අහෝසි කරනවද බලතල අවම කරනවද මේ කියන කරුණුත් තවම සංවාදයක තියෙන්නේ. මේවා පිළිබඳව අපි මැතිවරණයේදී බොහොම පැහැදිලිව කියලා තියෙන්නේ විධායක ජනාධිපති ධූරයේ තිබෙන අසීමිත බලතල ඉවත් කරනවායි කියලා හිතන්. එතකොට මේ ධූරය අහෝසි කරනවා කියලත් අපි කියලා නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අගමැති අපේක්ෂකයා පදවියට පත් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසකගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපේක්ෂකයා විදිහට ඔබ පක්ෂේ නායකය ඔහු ඉදිරිපත් කරනවා. මට එහෙම යෝජනාවක් කාගෙන්වත් ඇවිල්ලා නැහැ. එහෙම ඉල්ලීමක් ඇවිල්ලත් නැහැ මට. මට ඉල්ලීමක් ඇවිල්ලා නැහැ, යෝජනාවක් ඇවිල්ලා නැහැ. එහෙම ඉල්ලීමක් આવොත් යෝජනාවක් આવොත් මම ඒ සම්බන්ධයෙන් එදාට මම දෙන උත්තරේ මම දෙනවා. එදා මැතිවරණ දින රාත්‍රියේ ඇත්තම සිදුනේ මොකක්ද? ඔබතුමා කොහෙද හිටියේ එදා මැතිවරණ දින රාත්‍රියේ? ඔබට තර්ජන තිබුණ බවටත් වාර්තා පළ වෙලා තිබුණා. මැතිවරණ දින රාත්‍රියේ මම හිටියේ කුරුණෑගල ප්‍රදේශයේ මගේ යාළුවෙකුගේ ගෙදර. මම මගේ පවුලේ මගේ බිරිඳ සහ දරුවන් සියලු දෙනා සමග එහෙම මොකද මැතිවරණ ප්‍රතිඵලය අනිත් පැත්තට ගියා නම් මගේ දරුවන් සහ මම අද මේ වෙන විට ජීවත් වුණ අතර ඉන්නවා දන්නේ නැහැ. ඒක තමයි මහින්ද රාජපක්ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මම ඒක හොඳට දන්නවා. දැන් අද ඔය කවුරුත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි ඒගොල්ල ජයග්‍රහණය කළා මම පරාජය වුණා නම් මේ රටේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල වාර්තාගත තත්ත්වය තමයි පසුගිය ජනාධිපතිවරණය. මෙලහට කී දෙනෙක් පැනලාද, කී දෙනෙක් කිරේ ගිහිල්ලාද, කී දෙනෙක් රස්සාවලින් දොට්ට දාලාද, කී දෙනෙක් අතපය කඩලාද කියලා අපි දන්නවා. විශේෂයෙන්ම මේගොල්ල සැලසුම් කරලා තිබුණේ මම පරාජය වුණා නම් පරාජය වුණාට පස්සේ අපේ මුළු පවුලක් පිටින් සිරභාරයට ගන්න විනාශ කරන්න. මම ඒක හොඳටම දන්නවා. ඒ කියන්නේ පැහැදිලිවම ඔබට ජීවිත බයක් තිබුණාද? ඔයක ජීවිත බයක් නෙවෙයි. ජීවිත බයක් නෙවෙයි, ජීවිතේට තියෙන තර්ජනයේ තියෙන සූදානමක්. ඒකයි මම බයේ දේශපාලනයට අවිලා නැහැ. මම කාටවත් බයත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කරනකොට ඒක නිසා මම මේ ජීවිතයේ ආශාව අත්හැරලා මම මේ මැතිවරණයට ආවේ, ආණ්ඩුවෙන් එළියට ආවේ. මම දන්නවා ඒ තර්ජනයේ ස්වභාවය කොච්චරද කියන එක. ඒගොල්ල රට පාලනය කරේ කොහොමද, කළ කී දෑ, ඒගොල්ලන්ගේ බලාපොරොත්තු, ඒ සියල්ල මම දැනගෙන හිටියේ. ජනාධිපතිතුමා කියන්නේ එදා රාත්‍රියේ ඔබ හිටියේ සැඟවිලා වගේ කියලා මම කිව්වොත් ඒක හරිද? සැඟවිලා නෙවෙයි, මම ඒ වෙලේ කල්පනා කරුවේ එන තත්ත්වයක් එක්ක මම මොන විදියට සූදානම් විය යුතුද කියන කාරණාව. ඒ මොකද මට සැඟවෙන්න පුළුවන්කමක් නැහැ. මම සැඟවෙන්නෙත් නැහැ. සැඟවෙන්න මට උවමනාවකුත් නැහැ. මම බොහොම නිර්භීත වුණ දෙයකට මම ඉදිරිපත් වෙනවා. නමුත් එදා මම මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව එන තත්ත්වයේ සැලකිල්ලට අරගෙන එතනින් එහාට මොන ආකාරයකටද මම කටයුතු කළේ කියන එක නිදහසේ තීන්දු කිරීම සඳහා තමයි මම කොළඹත් පොළොන්නරුවත් නැතුව මම වෙන ප්‍රදේශයක මැතිවරණ දින රාත්‍රියේ සිටියේ. ඒකයි. දැන් මංගල සමරවීර ඇමතිතුමා පොලීසියට පැමිණිලි කරපු ආකාරයටත්, විජේදාස රාජපක්ෂ ඇමතිතුමා සංදේශයට කියපු ආකාරයටත් පැහැදිලිවම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ කිරීමේ උත්සාහයක් තිබුණා. පැහැදිලිවම කුමන්ත්‍රණයක උත්සාහයක් තිබුණා. ඒක ඉතාම පැහැදිලි සත්‍යයක්. ඒගොල්ලන් යම් උත්සාහයක් කෙරුවා මේ මැතිවරණ ප්‍රතිඵල නොදී ඇඳිරි නීතිය දාලා එවැනි දෙයකට සූදානමකට ඒගොල්ල සාකච්ඡා කළා. නමුත් ඒකට අනිකුත් අංශවල බොහෝ වෙලාවට ඉඩකඩ ලැබුණේ නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන, පොලිස්පතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන, මැතිවරණ රාජකාරී කළ නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. එවැනි දෙයක් වළක්වා ගැනීමේ හැකියාව ඒ තුළ ඇති වුණේ. ඉතින් එහෙමනම් ඇයි ඒ පිළිබඳ පරීක්ෂණය තාමත් ප්‍රමාද මේ තරම්? නෑ, ඉතින් පරීක්ෂණ අපි ඉදිරියේ පරීක්ෂණ කියන ඒවා මේමයි. ඉතින් ඔවා පරීක්ෂණ කර කර යනවා එකට වඩා අපි අවශ්‍ය වෙනස්කම් කරන එක හොඳයි. ඒ කියන්නේ අපි දන්නවා යම් කිසි ඒ වැරැද්දක් සිදු වුණාම ඒ වැරැද්ද පස්සේ ගිහිල්ලා වැරැද්දට දඬුවම් කරනවට වඩා දඬුවම් කළ යුතු වැරදි තියෙනවා. හැබැයි බොහෝ දුරට අවශ්‍ය වෙන්නේ වැරදි සිදු නොවීමට කටයුතු කිරීමයි. ඒක නිසා අපි වෛරයේ දේශයේ ක්‍රෝධයේ තියාගෙන වැඩ කරන්න උවමනාවක් නැහැ. නමුත් අපි මින් ඉදිරියට රටක් විදියට කොහොමද යන්නේ කියන කාරණාව සැලකිල්ලට අරගෙන එවැනි තත්ත්වයන් නැති නොවීමට වගා බලා ගැනීම තමයි ඉතාම අවශ්‍ය වෙන්නේ.